සහෝදරවරුන් අපි සූදානම් නැහැ ධනපති පන්තියට අපේ නිර්ධන පන්තිය ප්‍රතිපති පාවල දෙන්න. කිසිම තත්ත්වයක් ඇත්තේ කුමනනිස හේතුවක් නිසාවත් අපි ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ කියලා අපි සාතිකයක් දෙනවා. ඒ සාතිකය ඔබට අවශ්‍ය නැහැ. එයි අපි අපේ භාවිතාවෙන් අපේ සාතිකයක් දීලා තියෙනවා. අපේ ජීවිත බේරගන්න අපි කවදාවත් ඔබව ඇතහැරලා දාලා ගියේ නැහැ. අපේ ජීවිත ගලව ගන්න අපේ ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙනකොට අපි ධනපති පන්තිය ඉදිරියේ ධනින් වැටුනේ නැහැ. අපි ඒ වෙනුවට හිරේ ඉන්න තීරණය කරා. අපි එදා වගේම අදත් අද වගේම හෙටත් අපේ ජීවිතයේ අවසානය දක්වාම නිර්ධන පන්ති විප්ලවවාදීන් වශයෙන් අපි ජීවත් වෙනවා. නිර්ධන පන්ති විප්ලවවාදීන් වශයෙන් අපි කවදා හරි මරණ කොටක් මරනවා. මුළු මහත් ලාංකේය ජනතාවම අධිරාජ්‍යවාදීන්ගේ යුද උණුසුමෙන් බියපත් සිටි මොහොතක 1943 ජූලි 14 වෙනිදා ශ්‍රී ලංකාවේ දකුණු දිග මාතර කෝට්ටේගොඩදී ඉතිහාසය වෙනස් කළ හැකි දරුවෙකු බිහි විය. කෝට්ටේගොඩ දොන් ආන්ද්‍රියස් විජේවීරට දාව ඔහුගේ බිරිඳ වූ නැසිනෝනා වික්‍රම කළුතොට මහත්මියට උපන් පළමු පිරිමි දරුවා පටබැඳි දොන් නන්දසිරි විජේවීර විය. ඔහුට ආනන්ද නමින් එක් සහෝදරයෙක් හා චිත්‍රාණි නමින් එක් නැගණියක්ද විය. ශ්‍රී ලංකාව තුළ නිදහස නැමැති සංකල්පයට එක්තරා වටිනාකමක් ලැබුණු මේ යුගයේ ලංකාව පාලනය කළේ මහරජිනගේ නියෝජිතයෙකු ඇන්ඩ්රු කෝල්ඩිකට් ආණ්ඩුකාරවරයාය. 1947 දී විජේවීර මූලික අධ්‍යාපනය සඳහා ගමේ පාසලට ඇතුළත් විය. මෙම වසරේදී ඔහුගේ පවුලට ඉතා අවාසනාවන්ත සිදුවීමක් සිදු විය. විජේවීරයන්ගේ පියා එවකට පැවති කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්. 1947 පැවති මහමැතිවරණය ඉතා තීරණාත්මක එකක් විය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ මැරයන් පිරිසක් විසින් කළ දරුණු පහර දීමකදී විජේවීරගේ පියා සදහටම රෝගියෙක් බවට පත් විය. මෙම අවාසනාවන්ත සිදුවීම ඔහුගේ සිත තුළ කම්පනයක් ඇති කළ සිදුවීමක් වූවා. 1959 දී ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා අම්බලංගොඩ ධර්මාශෝක විදුලහට ඇතුළත් විය. එහිදී ඔහු විද්‍යා විෂය හදාරනු ලැබුවා. ආර්ථික අගහිකකම් හා තම පියාගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට උසස් අධ්‍යාපනය සඳහා සිත යෙදවීමට නොහැකි වූවා. ශ්‍රී ලංකාවට ඊනියා නිදහස ලැබී ගත වූයේ වසර පහක් පමණි. 1953 අගෝස්තු මස පීඩිත පොදු ජනතාව ධනපති පාලකයන්ට එරෙහිව සිය පළමු සටන දියත් කළහ. සටන ජයගත්තේ නැත. ජනතාව පාවාදීමට ගොදුරු විය. එහෙත් එය පාවාදීමක් ලෙස වටහා ගන්නට අවශ්‍ය තරම් වූ දේශපාලන දැක්මක් ජනතාව සතු නොවීය. එවන් දේශපාලන දැක්මකින් ජනතාව පොහොසත් කරන්නට තරම් කැපවීමක් ඇති, ඌමනාවක් ඇති සහ හැකියාවක් ඇති දේශපාලන පක්ෂයක්, සංවිධානයක් හෝ පුද්ගලයෙක් එවකට මේ රටේ තිබුණේ හෝ සිටියේ නැත. පාසල් ශිෂ්‍යයෙකු ලෙස සිටියදීම ඔහුගේ සිත කමියුනිස්ට් දර්ශනය වෙත ඇදී ගියා. එය ඔහුට පියාගෙන් ලැබුණු ආභාෂයක්. කමියුනිස්ට් දර්ශනය ගැන ලියවුණු පොතපත ඔහු නිරන්තරයෙන්ම අධ්‍යයනය කර තිබුණා. 1960 ඔහු වෛද්‍ය විද්‍යාව සඳහා ශිෂ්‍යත්වයක් ලැබ සෝවියට් දේශයේ ලුමුම්බා සරසවියට ඇතුළත් වුණා. සෝවියට් රුසියාව තුළද මේ වන විට යම් යම් දේශපාලන වෙනස්කම් ඇති වෙමින් තිබුණි. ලුමුම්බා සරසවිය ලෝකයේ නන්දෙසින් පැමිණි ප්‍රගතිශීලී තරුණ තරුණියන්ගෙන් පිරි පැවතුණි. එය විජේවීරගේ විප්ලවීය ජීවගුණය තහවුරු කරන තෝතැන්නක් විය. 1960 ඔක්තෝබර් 1 වෙනිදා විජේවීර රුසියානු බස ඉගෙනීම සඳහා දර්ශන විද්‍යා අංශයට ඇතුළත් විය. ඔහු ඒ සඳහා පැවති විභාගයෙන් රම් පදක්කම දිනාගත්තේය. රෝහණ විජේවීර අධ්‍යාපන ලැබුව මෙම කාලය තුළ ලෝක දේශපාලනයේ විප්ලවීය ගිනිසිරු ඇවිලෙමින් තිබුණි. මාක්ස් ලෙනින්වාදය ගැඹුරටම හදාරමින් සිටි විජේවීරයන්ගේ සිත තුළද දේශපාලන වෙනස්කම් පිළිබඳ මහත් උනන්දුවක් ඇති විය. 1963 දී සෝවියට් චීන මතභේද ඇති වූ විට ඔහුගේ සිත වඩාත් පක්ෂපාති වූයේ චීන මතවාදය දෙසටය. මේ අතර ශ්‍රී ලංකාවේද චීන සෝවියට් මත ගැටුම පාදක කරගෙන ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂද දෙකඩ වෙමින් තිබුණි.
1964 මාර්තු 24 වෙනිදා නැවතත් මව්බිමට පාතබූ රෝහණ විජේවීරයන් ඉන්පසු සමකාලීන දේශපාලනය ගැන චීන පිල සමග ඇති වූ තියුණු සාකච්ඡාවකින් පසුව ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළේය. මේ හේතුව නිසා ඔහුට යලිත් සෝවියට් දේශයට යාමට නොහැකි විය. මින්පසු ඔහු වෛද්‍ය වෘත්තියට සමුදී පූර්ණ කාලීන දේශපාලන මාවත තෝරාගත්තේය. ඉන්පසු 1964 අගෝස්තු මාසයේ චීන පිල වෙනුවෙන් ඔහු වැඩ ඇරඹීය. විජේවීරයන් තම දේශපාලන සංගයන් හා එක කම්කරුවා පුවත්පත විකිණීම, රැස්වීම සංවිධානය කිරීම ආදී කටයුතු සඳහා පූර්ණ කාලීනව දායක විය. මේ නිසා චීන පිල තුළ ජනප්‍රිය හා දැවැන්ත චරිතයක් බවට රෝහණ විජේවීරයන් පත් විය. නමුත් වැඩිකල් නොගොස්ම අනිකුත් වාමාංශික පක්ෂවල පැවති සුළු ධනේශ්වර චින්තනය චීන පිළතුලිනුත් මතුවන්නට විය. මතක් වෙනවා මොස්කව් නුවරදී එක්තරා රාත්‍රියක මට හොඳටම උණ ඇදලා හිටියේ සීත කාලු. මගේ ගුරා දොස්තර වික්‍රමසිංහයි එම්ජි මෙන්ඩිස් උන්නයි දෙන්න මට අවසානට හම්බ වුණා මොස්කව් වල. ඔතෙන්දි මට කිව්වා මේ දඩි ගිජි වෙලා හරියන්නේ නැහැ හලෝ කියලා. මොකද මං කියලා එතකොට කොමියුනිස්ට් පක්ෂය කොමියුනිස්ට් පක්ෂයක් නෙමෙයි කියලා. පැරණි වමේ පක්ෂ ඉල්ලීම් 21 පාවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සදාකාලික ලෙස ලඟින්නට තීරණය කිරීමත් සමග එහි දේශපාලන ගමන අවසන් වූයේ සැබෑ වමට මග එහෙලි පෙහෙලි කරමිනි. මෙසේ විප්ලවවාදී වම ගොඩනැගීමට ඉස්මතු වූ ඓතිහාසික අවස්ථාව ඒ ලෙසින් තේරුම් ගත්තේ එකම එක ශ්‍රී ලාංකිකයයි. ඒ අන් කවරෙක්වත් නොව ශ්‍රී ලාංකීය විප්ලවවාදී වමේ පුරෝගාමියා වූ එදා වයස 21ක් ව සිටි රෝහණ විජේවීරයි. ඉස්මතු වූ මහඟු ඓතිහාසික අවස්ථාව දැකීමට තරම් ඔහු ප්‍රඥකු විය. ඒ අවස්ථාව අප්‍රමාදව යොදාගන්නටත් විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම නැමැති අතිදවැන්ත අභියෝගයට කෙලින්ම මුහුණ දීමට තරම් රෝහණ විජේවීර අදිෂ්ඨාන සහගත විය, ධෛර්යමත් විය, කැප විය. 1965 මැයි 14 වෙනි දින අක්මීමණ කරුණාරත්න නැමැත්තෙකුගේ නිවසේදී විජේවීර ඇතුළු විශ්වාසවන්ත සගයන් කිහිප දෙනෙක් සමග සාකච්ඡාවක් පැවැත්විය. එය ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන සංවිධානයේ ආරම්භක සංඥාවයි. මෙරට දේශපාලන බිම තුළ එතෙක් රෝපණය නො වූ සුවිශේෂී දේශපාලන ව්‍යාපාරයක් හා නායකත්වයක් බිහිවීමේ ආරම්භක සංවිධානය එයයි. 1965 සිට 1970 දක්වා රෝහණ විජේවීර දහසකුත් දුක් කම්කටොළුවලට මුහුණ දෙමින් රටපුරා සැරිසරමින් තම සංවිධානයට විශ්වාසවන්ත මිනිසුන් ගොඩනැගීමට මහන්සි ගත්තේය. 1966 දෙවැනි අක්මීමන සාකච්ඡාවෙන් අනතුරුව කිරින්දේ ගොවිපලක් ආරම්භ කළේය. මේ නිසා ගොවි ජනතාව අතරට යාමට ඔහුට හැකි විය. බොහෝ පීඩනයන් ඉවසා දරා දිවි ගෙවූ ගොවි ජනයා ඔහුගේ මතවාදයන්ගෙන් පිබිදී පෙරට එන්නට වූහ. මෙසේ ධනේශ්වර ක්‍රමය පරාජය කළ හැකි යන විශ්වාසය වඩා දැවැන්තව දැනුනි. සාමාන්‍ය සමාජයද ඒ දෙසට ඇදී ආවේය. රෝහණ විජේවීරයන් ශ්‍රී ලාංකීය සමාජය පිළිබඳව ඉතා සියුම් දේශපාලන හැදෑරීමක් කර ඇත. මෙහිදී ඔහුගේ නිපුණතාවයේ මැනවින් හෙළිදරව් වන්නේ සමකාලීන දේශපාලනය පිළිබඳ කරුණු දැක්වීමෙන් නොනැවති ශ්‍රී ලංකාවේ අතීතය හා අනාගතය දෙසට සියුම් බැල්මක් හෙළීමට ඔහුට හැකි වූ නිසාය. ඔහු ලාංකීය සමාජයේ විඥානය අලුතෙන් ප්‍රතිනිෂ්පාදනය කළේය. ඔහු වෙනත් රටවල විප්ලවීය මාදලීන් කොපි නොකර එම විප්ලවවල පැවති සාධනීය ගුණාංග තම දේශපාලන ව්‍යාපාරයට එක්කර ඔහු උගත් මාක්ස් ලෙනින්වාදය ශ්‍රී ලාංකික භූමියට ගැලපීය. ඉතිහාසයේ කිසිම විටක රටපුරා එකම මතවාදයක් ඔස්සේ ක්‍රියා කරන මිනිසුන් සමූහයක් බිහිව තිබුණේ නැත. බොහෝසේ සංවිධානාත්මක වූ මෙම පක්ෂ යාන්ත්‍රණය තරුණයන් ප්‍රමුඛ බහු ජනතාවගේ සිස් අතන් පැහැර ගැනීම පුදුමයක් නොවේ. සැබවින්ම මෙම යාන්ත්‍රණයේ පිටිපස සිටි කුඩා මිනිසා රෝහණ විජේවීරයි. මේ බදු සාර්ථක සංවිධානශීලී ගුණයක් අදටත් ජනතා විමුක්ති පෙරමුණ හැර අන් කිසිදු දේශපාලන පක්ෂයක් තුළ නැති බව ඔබ දන්නා සත්‍යකි. ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමියා නිර්මාතෘවරයා වූ රෝහණ විජේවීර ලාංකීය දේශපාලන බිමට මුල්ම මුල්වරට හඳුන්වා දුන් ස්වේච්ඡා සේවයෙන් පටන්ගෙන ජීවිත පරිත්‍යාගය දක්වා වූ
සකලවිධ පරිත්‍යාග කැපවීම් සම්භාරය හරහා මේ පක්ෂය ගොඩනැගුණි. ඒ නිසා එහි පදනම ශක්තිමත්ය, එහි බිත්ති ශක්තිමත්ය, එහි වහල ශක්තිමත්ය. එය පිටතින් හෝ ඇතුළතින් බිඳිය නොහැකිය. ඔවු සංවිධායකයෙකු ලෙස පමණක් නොව නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේලා බෙහෙවින් සාර්ථක විය. දැඩි විනයක් සහිත ක්‍රියාධරයන් සමූහයක් ඔහු විසින් බිහි කළා. 1970 සමගි පෙරමුණ බලයට පත්වීමත් සමග ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පිටපිට මර්ධනය දියත් වෙමින් තිබුණා. 1971 රෝහණ විජේවීරයන් ඇතුළු සාමාජිකයන් කිහිප දෙනෙක් සමගේ පෙරමුණ රජය විසින් අත්අඩංගුවට ගනු ලබනවා. ඉන්පසු ලාංකීය ධර්ණීතලය සිසාරා දැනෙන්නට පටන් ගත්තේ තරුණ රුධිරයම ඉල්ලා කරන ഘോഷා හඬයි. ධනපති පන්තියේ ක්‍රූර හා සාහසික මර්ධනයට එරෙහිව තම අයිතීන් භාවිතයට ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට සිදුවිය. 1971 අප්‍රේල් 5 වෙනිදා ඒ සඳහා ප්‍රථම වෙඩිමුරය පත්තු කළේය. 1971 අප්‍රේල් නැගිටීම නිසැකෙන්ම වීරත්වය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කළ දේශපාලන යථාර්ථයකි. එහිදී ලාංකීය භූමියේ නිදහස අහිමි දුක් විඳින මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සාධාරණ සමාජයක්, යුක්තිගරුක දේශයක්, සමාජවාදී සමාජයක් වෙනුවෙන් දසදහස් ගණන් තරුණ තරුණියන් විවිධ වදබන්ධනවලට ලක් වී ජීවිත පරිත්‍යාග කළෝය. විජේවීරයන්ගේ දේශපාලන කටයුතු නිසා බොහෝ පරිත්‍යාග කළ තවත් එක් ගැහැණියක් ගැන කිව යුතුව ඇත. ඒ විජේවීරයන්ගේ ආදරණීය බිරිඳ වූ ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු මහත්මියයි. විජේවීර ඇය හඳුනාගත්තේ ඇගේ සොහොයුරෙක් මාර්ගයෙනි. 1980 මාර්තු මාසයේ විජේවීර ඇය හා විවාහ වූ අය. විජේවීරයන්ගේ අවසන් මොහොත දක්වාම ඇය ඔහු ළඟින් සිටියාය. 1977 එක්සත් ජාතික පක්ෂ ජයවර්ධන රජයේ අනුකම්පාව ලබන විදේශ විනිමය වංචාකරුවන්ට නිදහස ලබා දීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිසම සභාව අහුසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතාන්තය දක්වා සිරදඩුවන් ලැබූ විජේවීරයන් 1977 නොවැම්බර් 2 වෙනිදා නිදහස් ලෝකයට අවතීර්ණ වී එතැන් පටන් යළිත් ප්‍රසිද්ධ දේශපාලනයට එක් විය. එතැන් සිට ඔහු දිවාරෑ නොබලා පක්ෂය ශක්තිමත් කිරීමට වෙහෙස විය. රට පුරා සංවිධාන ජාලයක් ගොඩනැගූ ඔහු පක්ෂ පුවත්පතද යළි මුද්‍රණය කළේය. 1982 පැවැත් වූ ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙස රෝහණ විජේවීර ඉදිරිපත් විය. අන් සියලු වාමාංශික අපේක්ෂකින් පරදවා ඡන්ද 273,428ක් ලබා ගත්තේය. ඉන්පසු 1982 දෙසැම්බර් 22 වෙනිදා පැවැත් වූ ජනමත විචාරණය මගින් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව තම බලය තවත් වසර 6කට දීර්ඝ කරගන්නා ලදී. එය ලාංකීය ඉතිහාසයේ පැවැත් වූ දූෂිතම ඡන්දයයි හඳුන්වා දීමට පුළුවන්. රෝහණ විජේවීර මෙම ඡන්ද ප්‍රතිඵල අහෝසි කරන ලෙස ඉල්ලා 1983 පෙබරවාරි 3 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. එක්තරා කාලෙක අතුරු ප්‍රජාතන්ත්‍රවාදී නිර්ධන පන්තියේ රවට්ටලා ප්‍රීඩ පන්තියේ රවට්ටලා පාගල යටකොරණයි. ඒගොල්ලෝ ආස්තරිලා අවදි වෙලා සැබෑලසින් Tamanට අයිති උරුමකාර නියම තැනට ගිහිල්ලා ඉන්නවා. දැකලා ලක්ෂ සංඛ්‍යාත කාරින් දැන් ප්‍රජාතන්ත්‍රවාදයට බයයි. බයවෙලා මොකද කරන්නේ? දැන් පටන් අරන් බොහොම නරක දෙයක්. බණ්ඩාරනායක නොවනත් සම්පූර්ණ සහයෝගයද අපි තමුන්නාන්සලගෙන් ඉල්ලන්නේ, මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ, අපේ දුප්පත් අම්මල තාත්තලගෙන් ඉල්ලන්නේ, නන්දල මාමලගෙන් ඉල්ලන්නේ, අයියලා අක්කලගෙන් ඉල්ලන්නේ, සහෝදර සහෝදරියගෙන් ඉල්ලන්නේ, මේ රටේ බුද්ධිමතුන්ගෙන් ඉල්ලන්නේ, මේ රටේ තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නේ, මේ රටේ ගොවි ජනතාවගෙන් ඉල්ලන්නේ, මේ රටේ 40,00,000 කාම්කරු පන්තියෙන් ඉල්ලන්නේ. අවදියෙන් ඉන්න ඇයි? ජනතාවගේ අයිතිය ඉදරගන්න ඔය කාටවත් අයිතියක් නැහැ. යාර් ජයවර්ධන මහත්තයාට අයිතිය දීලා නැහැ ජනතාව. ඒ අයිතිය උදුරගන්න. ඒ අයිතිය උදුරගන්න ජනතාවට ජනතාව කවදාකවත් ඒ අයිතිය උදුරගන්න දෙන්නේ නැහැ කියලා අපි ප්‍රසිද්ධයෙන් කියනවා යාර් ජයවර්ධන මහත්තයා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ රජයේ විසින් 1983 ජූලි මාසයේ දෙමළ ජනතාවට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන ලදී. මේ අවස්ථාව කරගත්
ජේ.ආර්. ජයවර්ධන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ තහනම් කිරීමටත් එහි නායකින් අත්අඩංගුවට ගැනීමටත් නියෝග කෙරුණි. ඔහුගේ නින්දනීය උපාය මාර්ගය වූයේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන භූමියෙන් අතුගා දැමීමය. ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය වැඩ කරන ජනතාව සමග තිබූ බද්ධ වෛරයේ කැපී පෙනෙන්නේ 1987 තිබූ ලෝක කම්කරුවන්ගේ මැයි දිනය තහනම් කිරීමත් සමගය. එම තහනම නොතකා නාරාහිම්පිට අභයාරාමයේ පැවැත්වුණු මැයි දින රැළියට වෙඩි තබන ලදී. එහිදී ජයවර්ධනපුර සරසවියේ කිත්සිරි මෙවන් රණවක ශිෂ්‍යයා සහ ලෙත්සි ආනන්ද නම් කම්කරුවා මිය ගියහ. මෙවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩු විරෝධය තවත් උග්‍ර විය. එය වඩාත් තීව්‍ර වූයේ 1987 ජූලි මාස අස්සංකල ජේ.ආර්. රජීව් ගිවිසුම සමගය. මේ වන විට විජේවීර බහුජනතාව අතර කීර්තිමත් ප්‍රතිරූපයක් අත්කරගෙන සිටියේය. ඒ සමගම ජනතාවගේ ආණ්ඩු විරෝධී ක්‍රියාවන්ට සමගාමීව ආණ්ඩුවේ මර්ධනය දැඩි විය. එය 1988 වන විට ඉතා සාහසික ම්ලේච්ඡ විය. ඒ සමයේ රට පුරා ටයර් සෑය මත දිවිපුදු තරුණ තරුණියන් දසදහස් ගණනකි. 1989 වන විට රට පුරාම ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනයන්, අර්ධකාලීනයන්, හිතවතුන් පමණක් නොව අහිංසකයන් බොහෝ ගණනක් ඝාතනය කර දමා හෝ අතුරුදන් කර දමා තිබුණි. 1989 ඉල්මහේ අඳුරු ඉරිදා දිනක මහනුවර නාවලපිටිය මාවතේ උලපනේ පිහිටි නිවසේ සිටියදී සන්නද්ධ හමුදා විසින් රෝහණ විජේවීරයන් අත්අඩංගුවට ගන්නා ලදී. පසුදින 1989 නොවැම්බර් 13 වෙනිදා එක්සත් ජාතික පක්ෂ දවල භීෂණයේ විසින් ඉතා කුරිරු ලෙස දරුණු වදබන්ධනයට ලක්කොට ප්‍රථම ලාංකීය වෘත්තීය විප්ලවවාදියා නිර්ධන පන්ති සටන් සගයා ඒ ශ්‍රේෂ්ඨ මිනිසා ඝාතනය කොට තිබුණි. අහස පොළොව මහ මුහුද තරම් දුක් දොම්නස් සිසුළු ඒ මානව හිතවාදී හදවත නිහඬ කරන්නට මොහොතකට පෙර ආතුවද ඔහු අපගේ විශ්වාසය දිනු විශිෂ්ටතම නායකයා විය, විශ්වාසවන්තම සහෝදරයා විය. ඔහුගේ නායකත්වයේ යටතේ කොන්දේසි විරහිතව සටන් වැදුණු ඔහුගේ පක්ෂ සාමාජිකයන්ට ඔහු වර එක තමන්ගේ අනාගත ඉරණම ගැන මෙසේ පවසා ඇත. මාගේ සඟයින් දහස් ගණනකට මේ දේශයේ මිනිවලවල් හිමි වී නැති අයුරින්ම මාගේ සඟයින්ගේ උණුලෙයින් තෙත් වී ශුද්ධ වූ බිමක් බවට පත් වී ඇති මේ පොළවෙහි මටත් මාගේ අනිකු සඟයින්ටත් මිනිවලක් හිමි වේ යයි සිතිය නොහැක. මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීමට අවස්ථාව නොලත් අපට එවැන්නක් සඳහා අයිතියක් නැති බව අපි දනිමු. එසේම මාගේ සඟයින් දී පරදුවට තබා සේවය කළ සහෝදර පීඩිත ජනතාවට ඔවුන්ගේ අවමගුල් ගීතය ගැයීමට අවස්ථාවක් නොලැබුණු බව මම දනිමි. එලෙසින්ම මාගේත් අනිකුත් සඟයින්ගේත් අවමගුල් ගීතය ගැයීමට අපේ සහෝදර ජනතාවට ඉඩ ලැබෙයි සිතිය නොහැක. එහෙත් අපට එරෙහිව අපේ සකල විද පන්ති සතුරන් විතින් නගා ඇති අනන්ත අප්‍රමාණ නින්දා අපහාස අවලාද අවමාන කුමන්ත්‍රණ හා අපරාධ චෝදනාවකින්ම වැඩ කරන පන්ති ජනතාව විසින් අපව නිදොස්කොට මුදාලන බව සහතිකය. ලාංකීය දේශපාලනය ගැන ඔහු කියූ බොහෝ දේ අකුරටම හරි ගියාසේ සිය මරණය ගැනද ඔහු පැවසූ අනාවැකිය නිවැරදි විය. එදා ඒ දවල භීෂණිය මැද ඔහුට විප්ලවීය ආචාර්ය පුදන්නට අපට හැකි වූයේ නැත. නිර්ධන පන්ති ජනතාව වෙනුවෙන් රතු දජය ඉතා ඉහලින්ම ඔසවාගෙන සිටි අසහාය විප්ලවවාදියා වෙනුවෙන් එකම එක රතු දජයක් හෝ නගාලන්නට කිසිවෙකුට හැකි වූයේ නැත. ඔහුගේ අවමගුල් ගීතය ගයන්නට කිසිවෙකුට ඉඩ ලැබුණේ නැත. සැමට සිදු වූයේ ඔහුගේ ඝාතනය පිළිබඳ පුවත සිතින්හි දරාගෙන පන්ති සතුරා පිළිබඳව කෝපයෙන් දැවෙමින් සිටින්නට පමණි. එහෙත් අප දන්නා නොදන්නා දසදහස් ගණන් මිනිසුන් ඔහුට සිතින් විප්ලවීය ආචාර්ය පුදන්නට ඇත.
ඔහුගේ අවමගුල් ගීතය දැඩි සන්තාපයෙන් යුතුව ගයන්නට ඇත. ඔහු ගිය මගම යන්නට ප්‍රතිඥා දෙන්නට ඇත. Ah, this indeed.